නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාර වීවා තුනුරුවනට සැමදා සාරන සරනයමිසාදු සාදුසාදුු අප හැම දෙ නාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම දායා අදකළ පරම පූජිනී අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදු සාදු සාදුු. ිහිදු රහතන්හන්සේ අපට දායාද කළ උදාර දහම මේ යුගේ ඉතාම සරල භාසාාවෙන් පිරිසිදුව අපට කියල දෙමින් ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නට අනුකම්පාාවෙන් උපකාර කරන කල්්‍යාන මිත්‍ර ගුරු දේවෝොත්තම අපගේ පින්වත් ලොකුස්වාමින් වහන් සේටත් අපගේ නමස්කාරයවේවාසාදු සාදුසාදුු වාසනාවන්ත පින්වත්න්නේ අදත් ඔබ සූදානන් වන්නේ අපේ ජීවිත යහපත් කරන සැපේට පමණුවන උතුම් බුදුරජාණන් වහන්සේගේ දර්ම ශ්‍රවනය කරන්න එතන මේ බාහිරින් අපිට ලැබෙන උපකාර අත රග්‍රම උපකාරය තමයි මේ ලැබෙන්නේ මේ දර්මය අහඬ ලැබීම ඒ සත්පුරු සයන්ගෙන්ගේ කටයුත් සිද්ධ වන්නේ ඒ කල්ල්‍යාන මිත්‍රියන් තමයි අපිට මේ වටිනාම උතුම්ම උපකාරය කරන්නේ ඒ උපකාරය තමයි මේ ධර්මිය තර බාහිරමය සමනුසයෙකුට ලැබෙන වටිනාම වවස්තූ කුමක්ද මේ ධරමයේ බුදු කෙනෙක්ගේ මේ ධර්මේ බාහිරල් ලැබෙන උපකාරනත රග්‍රම උපකාරය තමයි සද්ධර මස්්‍රරවනය ලැබෙන ඒවගේම තමන්ගේ අභ්‍යන්තරයේ පිහිටා තියෙන අංගාතර වටිනාමන්ගේ තමයි යෝ නිසෝ මනසිකාරයේ බුදුරජාණන් වහන්ස වදාලි රපේ ජීවිතය අපේ අභ්‍යන්තර අංග හැටිට බුදුරජාණන්සි තෙන්නල දෙෙනවා ඇස්ස කණ නාසිදිවකය මනස එදර මේ යෝ නිසෝ මනසිකාරය කිනිකත් සසරෙන් ඇරැංග විලති ඉන්දෝනි ඒකත් මේ අභ්‍යන්තර පිහිටින දෙයක් ඒ මනසේ තමන්ගේ පිහිටු වගෙනි දෙයක් එදර මේ සියලු දේටම වඩා වටින්නේ කුමත්ද යෝ නිසෝ මනසිකාරයේ ඇස කණ නාසේ දිවකය මනසිංහලතුේ ආයතන හයෙන් ඒ මනසේ යම් යෝනිසෝ මනසිකාරයක් සසරයේ පුරුදු කරගෙන ඉද ඒකමයි වටින්නේ. බලන්න. ඇයි ඒතුළින් තමයි මේ සියලුදදේ ගණ්ඩ තියන්නේ ඒ ඕොනිසෝ මනසිකාරයෙන්. මේ බාහිනෙන් ලෙබෙන වටිනාම උතුම් උපකාරේ තමන්ගේ ජීවිතයේ සලසා ගණ්ඩ තියන්නේ යෝනිසෝ මනසිකාරය තුළින් ඒකයි බුදුරජාණසි වදාලයෙම ඉරිින් දවසක්වය බුදුරජාණන් වහන්සේ භික්ෂුන් අහසලාගින් අහනවා මහනෙනි කෙනෙක්කින්න අ මෙෙහෙම ඒ කෙනා දුක්විඳින්ට කැමති නෑ අනේ මට මේ දුක්කරදර එපා කිය හිතනවා අනේ මට සැප ලැබේවා කියල හිතෙනවා අනේ මට දුක්කරදරනෙන්ඩ එපා මට සැපම පැමිණේවා කිය හිතල කටයුතු කරගෙන යනෝ හැබැයි එයාට දුක්මයි කරදරමයින්නකන ඒමහනි නිහෙම වෙන්නි කිලාඩු ලැ භික්ෂුන් ආසලා උත්තර දෙනවා ස්වාමිනි භාගිතුන් නාසේ තමයි ඒ ගැන දන්නේ භාගිතුන් අහිතාමේ ධර්මය දන්නේ අපි ඒ ධර්මය අහගෙන මතක තබා ගන්නවා බුදුරජාණන්සය දලේකට හේතුව තමයි මහණෙනි නුවන නැතිකම අනුවන කෙනාට තමයි කිනොේ දේ වෙන්නේ අනුවනයාට ඒදේ තමයි ගෙන වෙන්නේ අනේ මේ දුක් නැති ඒවා සැපම ලැබේවා කියල කටයුතු කරාට අනුවනයාට දුක්කරදනුමයින්නේ අනුවනයාට වඩෝනි දේතමකි නේ වෙන්නේ බලන් වදුරජානසි දේශන කරනුදේ ඊරසසි උනාාසි දේශනා කරන මහන්නේ ඒ අනුවනයාට එහෙ වෙන්න යයි ඒ අනුවනයා මේ මේ සවබහ ඉගුත්තයි ඒ තමයි යාරයන් වහන්සේ ලඳු නන්නේ ඒ පෘතජජාන සවභවි අනුවන ඔභ විස්තර කරන්නේ ආරී ධර්මය දන්නේ ආරරි ධර්මිහික් පෙන්ඩ බෑ ඒ නිසා මොකද වෙන්නේ යා නොකළ යුතු දේ කරනවා මේ කයින් අචනින් සිති පුරුදු නොකළයුතුදේ පුරුදු කරනවා කළ යුතුදේ අතාරීනවා ඒ ආඳුනගන්න දක්ෂ නෑ කයින් අජන සිති මේවා කරන්න හෝද නෑ ඇයි ආර බුදුරජාන්ස අඳුන ගන්න දක්ස වන්නේ ධරමය අඳන ගන්න දක්ෂන නිසා හක්මෙන්ට දක්ෂනෑය ආරි ධරම් ඒ නිසා පුරුදු නොකලේුතු දේවල් මේ කයින් අචනෙන් සිතිම් පුරදු කරනවා පුරුදු කළේුතු දවල් අතාහරනව කිය නවා ඒ නිසා මෙයා හිතුව අටමගේ දුක්කරදර නැතිවේ ඒවා සැප ලබේවා කියල ලබෙෙන්නෑකිේ නවා ඒකට හේතු උන්වන නැතිකමයි අනුවනයාට වඩ ඕන දෙකීන අයේ. බලන්නනේ එ නුවන නැති යෝනිසු මනතිකාරය මේ පහිටා නැති කෙනාට නම් බුදු කෙනෙක් අඳුනාගඩ බෑ ඒ ධරමය අඳුනාගණ්ඩ දක්සත් නැඉගෙන ගන්නත් නෑ ඒ දරම හික්මෙන්ඩට ඉදිහක් නෑ නෙතකොට දැන් අපි බුදුරජාණසය අඳුනාගෙන ඒ ධරමයේ මනාකොට ඉගෙන ගන්නා නිසා නිද මේ හික්මෙන්නේ නැත්තන් කොහොම දිහික්මෙන්නේ නවත් අනුවනයාට යෝනිසු මනතිකාරයක් නැති කෙනාට එහෙමවෙල් කරන්න බෑ ඒ සයාගේ දුක්කරදරම නවත නැවත පැමිණිවා සැපක් නංගෙන්නේ ඊනඟට බුදුරජාණන්සේ වදාලා මහණනි කෙනෙක්කින් නො එයත් හිතනවා මෙහෙම අනේ මගේ මේ දුක්කරදර නැතිවේවා අනේ මට සැපම පැමිණේවා කියලා එයත් කටයුතු කරනවා මහන එයාටේ දුක්කරදර නැතින සැපෞදාවෙනවා ඇයි මහනයාට වෙන්නේහෙ ඒ කෙනා බුදුරජාණන් වහන්සේ අඳුනා ගන්නවා ඔන්න වෙන විදිේ අරියාණන් දස්සා වි්‍යාරය වූ බුදුරජාණන් වහන්සේ අඳුනාගන්නවා. එයාරයන් වහන්සේලා බුදුරජාණන් වහසේ ළඟට රහතන්වහසල සත්පුරුසිය අඳුනාගන්නවා. බුදුරජාණ සිතරක් නෙවෙේ. මූලිකොවම් බුදුරජාණසිීන්වවා එතනේ සාසුන් වහන්සේ. ත්‍රනිවාරයයේ ශාසනය අපි ශාසු වහසේ අඳුනාගන්න පයේ එ ධර්මය තුළි අපි සරණයන් එැහෙමනි. ඊළඟට ඒ ධර්මය හඳුනාගන්නවා අරිය දම්මස්ස කෝවිදූ. දක් දරම ගන්න හොඳ ිගන ගන්නන්නේ දරමින් මේ දම ද අප දම්මේ දේශනා කරද බොහෝවාය ගොඩක් මේ ධර්ම ඉගෙන ගන්න හරි ආසාවි ඒගෙනගන්න ව කියන්නේ එහෙනම් ඒයාගේ නොුවනක් තිය නො ඒකයි මේ නොන තියන කෙනගේ සවාහම කියන්නේ අරිය දම් මේ සවීනිී තු මනාකොටේ ඉගෙන ගන්නේ ධර්මී පුරුදු කර නොයා සිතකාය වච්චනින් එතේ අඳුනාගන්නවා සිතකාය වච්චනය කරන්ඩෝන මේක මේවා නොකරන්්ඩ කියල අඳුනාගන්නවා යත් නොකෙ ත් අඳනාගන්නො දරමින්ද. හද අධරී ධර්මය විස්තරවන එක ඊටවසේ හක්මන්නේ කොහොමද සිතකාය වචනය නොකළ යුතු පවුල් අතාරහිනවා කළේතු කුසල් දියුණු කරනවා. එයාට යහපතු දාවනවා ඇයි මහනෙන්නේ ඒ නුවනැති කෙනට වඩවන දේ තමකි නැවවෙන්නේ එත යාගේ අ දුකර ැතිව සැප ලැබව කියල හිතල කටුතු කනකොට ඒ දරුවේලා යන සැප ලැබෙනවා චල සැපැලැබනදගෙන සියල දුක් ැතිරලා අමාමහනේනු නම් මුත්තම සැේටත් පත් එෙන්ට පුළුවන්ගේ නනැති කෙනාට. ඒ තරන් වටිනවාමේ නුවනින් කල්පනා කරන දේපින්වත් ඒකයි අභ්‍යන්ත රංගේ අතර වටිනාමදේ වෙන්නේ. ඒගෙන් තමයි මේ වාහිරල් ලැබෙන ධර්මය ගන්න එය. එනි සම මේ නුවනිින් කල්පනා කරලලා කටයුතු කිරීමම් ගොඩා අපේ ජීවිත දියුණුවට පත් කරන්න උපකාරයනවා. මේ වගේ ශාසනයක් ලැබිච්චියුගේක. සාාසයක් නැතිවගේ බුදුරජාණසය වදාලානන්නේ නුවනැති කෙනාත්. ඒ ප්‍රච්ඥාවේ නුවන නිකම්ම නැතිල යවා කියලා නමුත් ශාසනයක් අපිට ලැබුණ අපිළඟ නුවනක් තිබ්බොත් ඒ ධර්මය සිතක අය වචනින් පුරුදු කරගෙන අපිට උත්තුම් සැප ලබාගන්ඩ අවස්ථාව උදා වෙලා තියෙනවා අප පින්වත්න්නේ මේ යුග තිය නිසා අපි ඒ විශේෂය මේ ධර්මය අහන්නේ යම් නුවනක් තියෙන පිරිසක් තමා ඒ තියෙන නුවන තව තව දියුණු කරගන්න ඕන මේ ධර්මය හා හා ඒ ධර්ම නුවනින් කල්පනා කර කර ඒ කරගඩ අපිට ගොඩාක් කොදව් කරන්නේ මේ ධර්මයම තමා ඉතින් අදාපියහන්නේ නුවනින් විමසීම නිසාම ගොඩාක් යහප තක්කුදා කරගත් ඒ උතුම් ශ්‍රාවකයක් ගැනත් ඒ මුල්කරගෙන ඒ නුවන භාවිතා කළ අපේ මහා බෝධි සත්්‍ය වේ අතීතියේ ඒ තිරිසංග තාත්මයක පෙදිලත් තමන්ගේ ජීවිතය ත්‍රැකගත්ත ඒ විස්තරයක් මේක සඳහන් වෙනවා ජාතකේ නම වට්ටක ජාතකි වටුකුරුල්ලාගේ කතාව පින්වත්නී කිසිසේත් නොසිතූ අවස්ථාවන්නල අපගේ ජීවිතවලට ප්‍රශ්න ඇතිවෙන්ට පුළුවන් නොඒ කරද රැතිවෙන්ටත් පුළුවන් සතුලු උපදර ඇතිවෙන්ටක් පුළුවන් ඉතා නුවනින් යුක්ත වේවායින් බේරෙන්ට සමහරුන්ට පුළුවන්කම තියෙනවා නුවන කියන එච්චර වටිනා දෙයක් මෙතැනැත් කියවෙන්නේ බඳු ඉතාම මනහර කතාවක් ඒ උතුම් ජාතක සිදුවන දවසල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමේමයි. ඒ සැවැත්නුවරම උත්තර කියල සිටුවරෙක්වාසය කළ මහා දනවත් සිටුවරේ. ඒ සිටුගේ දර සිටු බිරිඳගේ කුසේ මහා පින්වත් දරුවෙක් පිළිසිඳගත්තා. ඔහු උපන්නේ බඹලොවින් චුතවෙලා ඇවිල්ලයි. ඒ නිසාම මොහු උපන්නාට පස්සේ අතිසයින්ම මනස් කාන්තරූපයකින් යුතු කුමාරෙක් බවට පත් වුණා. බලන්න එතර බලන්නේ බුද්ධ කාලයේ මේ මහා පින්වන්තාය දෙවියන් අතරින් බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදිලා සැවැත්නුවර මේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ නගරේ. බලනේ පින්වන්තන්ගේ ඒ උපත සිදුවිච්ච ආකාරය මොනතර අසිරි මත්ද. නමුත් බල මේ පින්වන්තේන්ටත් හො දෙද දවෙලා තිය කරදරබලන්න එක විස්ත්‍රර වෙනවා ඉතින් ඔයකාලේ සැවැත්නුවර කාරිතික කියලා උත්සවයක් පවත්වොනො මිනිස්සු නොයම්බරු මාස නැකත් උත්සවයක් ඉතින් මේ උසව ආරම්භේන නොයම්බර මාසයක දවසක වෙලාව පැමණුනාට පස්සේ හක්ගඩි පිම්බල බෙර ගහලා ගන්ටානාද කරලා නුවර වැසියන්ට දැනුම් දුන්නා උත්සවට එඩ කියල් ඒකාරිෙත් උත්සව සැකිලි තිිලතිනු. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැර අනිත් අය නැකත් උස්සවේදී ඇති පදං විනෝද වුණා එතන මේ බුදුරජාණ සරණග ශ්‍රාවකයන් හැරුණකොට අනිත් අය ඒ විදිහට ඒ නැත් උස්සවට සම්බන්ධ වෙලා ඇතිපදං විනෝද වුණා කාලබීල විනෝදෙන උත්සවයක්මි අදත්ව නට දෙැමානව ඉන්දියාව මේ දේවල් දමා ඇද ලංකාවට ඇවිල්ලතිඉන්නේ අපි දන්න නනි දුණ ඉන්දියාව ්‍යාව මේවා එද ඉදිය බුදුරජානත වැඩයිඉන්න කාලත් මේවයි කොටස් තිිලති මේ නැකත් උස්ස දැන් බලන්නකොය සාමානන් ගත්තවෝ අප්‍රේල් මාසිටය හින්දුන්ගේඒ නැකත් උසව අපේ රටට පැමණු නානේ දැන් අපේ රටේ සිංහල බෞද්ධ මිනිසු තේවා මේ සරණකිල හිතාගෙන මහා අපරාධයක් කරගන්නවා. ඒ හිඳුන්ගේ නැකත් වෙලට වැඩ කරමින් ය සුදු කෙලිමින් නොයක් මත් පැම්බීල විනෝද වෙලා ඒවා තමයි අදත්වය ලංකාව කරන්නේ. ඉතින් ඒ බෞද්ධ කරනවා නෙවෙයි ඒකාලේ බුදුරජාණය සසාාවක කවුරුද ගිහිලනෑේවටසාාවකත්ය ලබා ගත්තයයයි. ඉතින් අපේ ලංකාල් ගොඩක් එහෙම උදසාසනය කට පපත් එච් කාලේ මේ මයි දැන් මනිස්ුවත පැතිරු දැම් කාල ලකු සසාමනස දහම කකාර. දන් යම් ිසක් න්න මේවා මගහැරල පින්දාන් කරගෙන වාසයකන පිරිසක් ඒක කත්වි සතුේ ඉති මේයගේ බුදුරජාසි ධර්මය පහිටල හෙමටයුතුකිරීම හිස්වල් ො හිතින් මෙහෙම විනෝවද වෙද්දී ඔය උත්තර කියන අල සිටු පුත්‍රයා බක්ම ලෝකින්ඇය ලේපදුනි ඒ සිට පුත්‍රියයක් දැන්ඉන්නේ සැවත් නූරම. එත මයාටදැම් බුදුරජා දරම හට ැිල තින ැ. මෙයා ධර්මේ දන්නා කෙනෙක් මෙයා ධර්මේ සිහිකරමින් වහසේ කරපු කෙනෙමතු බක්මලෝකින් නැවිලතින්නේ ඒ බ්‍රක්්මලෝකෙන් ආපු ගතය තිය නම කුමාරයකි ඉතින් මේ සිටකුමාරයටත් යහලු හිටිය ඔවුන් හැමෝටම බිරින්දෑලා ඉන්නවා දැම්ම මේ තරුණ කාලයටට පැමණු නමේ සිටු පුත්ත්‍රිය දැමේ සිටපුත්‍රය තරුණු වයසයින් නඉතින් දැන් මේ කාලේ තම උත්සවි තිබිලතිය. මේ සිද්ධිය වෙන්නේ හිතිං යහළුව මොකද කළේ ඒ අයට හැමෝටම බිරින්දෑලා ඉන්න. උත්තර සිටිපුත්‍රයා බොහෝ කලක් බඹලෝ වාසය කළ නිසා ස්තිීන් කරෙයි හෝ නොයෙකුත් විනවදයන් ගැන හෝ සිතේ කැමැත් ඇතියෙන්නේ නෑ. දෙමල මේ බබලොෝ හිටපිකි වාසී බලන්න. ඉස්තිං එක්ක ඇසරු කරන් දාසාවක් කටගත් නෑ නිසා මෙයාට බිරිදෑකි නික් නෑ දැන් ඒයාගේ වයසිනි අනිත්තයට යාල කසාද බැඳලා විවාහවෙලා බිරිින්දල ඉන්නවා. මෙයාට නෑම උත්තර සිටි පුත්‍රයාට. විනෝදයන්ට කැමතිත් නෑඇදැම් බ්‍රක්්මලෝකීදලාබ කෙනෙක්නෙමි කාමයයක් නෑන බ්‍රක්්මලෝකකි දෙහාන සැපෙන් වාසකරපු කෙනෙනෙමේ ඒ පුරද්ධ දැම්ම. හිති යාල ඇල් උත්තර සිට පුත්‍රයා මොුණ ගෙවුණදේ ඒහෙ ද යාල හෙමින් වන කෙනෙක්කයා කොහමරි ම ගට ගඩන් ලන නොදවෙෙද අදත්තිීනනේව කියනවා මිත්‍රයා. අද ැකත් උත්සව දවසනි මොකද අදවස් සතුටින් කාලබීල නටල විනෝද වෙන්නේ නැත්ති. අද ඔබ අපිත් එක්ක උද්‍යාන ක්‍රීඩාවට එන්ටම ඕනෑ. ඒ නිසා ඕන් අපි ඔබ වෙනුවෙන් ලස්සනට නටන්ට පුළුවන් නළගනකු සූදානං කළ. දෙම විනෝදන දවසට නළගනකු සූදානං කල මේ කුමාරය වෙනි මේ යාළුව කරල තින වැඩ. ඉරවසිකී නමය උත්තර සිටබූත්‍රි අනේ යාලුවනි මට නං ඔය ඉස්තචීන්ගෙන් වැඩක් නෑ ඔයාලා කියනවා නැකත් උස්සේවට එන්නම් හතුට මෙයා තාාවම බුදුරානසක සාවතය ලබ නැහැ බදුරජාසකෙන අහන්ඩ ලැබල තිීනියට ද මේක විස්තර විසරට තිෙනවා හැබැයි වටිනාකමත් මෙයාට යම්විදිකට තේල් තින නමුත් තාව බුදුරජාණ සාාවකත්ය ලබාගෙන ඒ විදිහට නෑ මෙ ත මේ කියන විදිහට. ඊඩබසර යාලූ කියනවා උස්සේවට එන්නම් කියලා දැම් පොරුන්දුල බැරිම තැන න්න කැත්තත් තිබනේ යාලෝකින් හාපෝ එහෙම බෑ ඔබගේ රූපයටම ගැලපෙන ඉතාම සුරූපි නළගනක් අපි සූදානං කළේ බෑ කියලා බෑ කියලා කොහොමාරි අරසිියල් වලංකාරයෙන් සැරසියගියපු සුරූපි නළගනක් සිටි පුත්‍රයාට ලබා දුන්නා. උද්‍යානයේ සිටිු පුත්‍රයාගේ කුටියටා නළඟන ඉතාම ලස්සන නැටුමක් නැටුවා. තැ උද්‍යානයක තම මේක මේ නැටුම් මෙහම තියෙන් ඉති එතන මේ සිටුපුත්‍රියට වෙන ඉඩ තැන තිබ්බා තෙන්ද අර නළගන ඇවිල්ලා නටන්ඩ පටන් ගත්තා. සිටුපුත්‍රයා ඒ දෙස බැලුවේවත් නෑ. ඇ සමඟ වචනයක් කතා කලෙත් නෑ එතකොට නළගන මෙහෙම හිතුවා මේ මොකද ඇයි මං අවලස්සන කියදද මෙතරම් ලස්සන කඩා හැලෙන රූපයක් ඇති මාව යාන්තම්මත් ගන නොගෙන ඉන්න හැට දර බාන ලස්සනය බලාපපුොරොත්තිම අනිත්තේ දමන්දිය හඳට බලයි කියලා කතා කරයි කියල දැ බල නේවතිය නොමහිනම් මේ කාන්තාවන්ගේ මේ අදහස් ඉතින් මේ කුමාරය බැලියවත් නෑ ස් කතා කරෙත් නෑ ඇ මේ බ්‍ර්ම ලෝකින් ආපු පුරද්ධනය තියනේ ඒ කාමේ නෑන ගොඩාක් කාලයක් මෙ නෙක්කම්මෙන් දෙහාන සැපයෙන් ඉඳල තියන්නේ හ මං ස්ත්‍රී මායම් පෙන්වන්නන්ගේ එනම් කියලා මොකද කළේ සීනාසිසි ස්ත්‍රීීමමායන් දක්වන්ට පටන් ගත්තා මේ කුමාරය ඉස්සර එතකොට සිටිපුත්‍රයාට ඒ දෙස බැලුණා මේ කාන්තාව නොේ ස්ත්‍රමායන් දක්වනකොට ඒ දෙස බැලුණ ඔහුට පෙනුණේ ඇගේ දත්තිතරයි. ඒ සාමගාට්ටික සං්ඥා භාවන අරමුණ මතු වුණා දට්ටික දකිනකොට බ්‍රණ මේ සංසාරය නම් ධර්මයක් පුරුදු කොරුපු කෙනෙක් මේේ ඔන්න බලන්ඩ මේ වටිනා දෙවල් පුරදුර පයි එන වෙන දේවල් දෙමන වෙනකයන්න අමාර වැටෙන් යන්න ැක්නමිතන.ද ස්ච්‍රී මයන්දක්නො කියන්නේ මේ පුරුෂයන් තමගේ පැත්ත්‍ර ගණ්ඩන මේ මයන්දක්න්නේද. කලින් නටුවටත්වල දෙ මයන් දක්ල තමගේ පැත්තර ගණ්ඩ නෙමේ. එදකොට දත්ටික තමයි දැක්කමේ කුමාරය බලන්න කොටට. ඒ සමග අට්ටික සංඥා භහන අරමන මතුන ඇක පුරුදු කරලම සසර. බස් සංඥාවත්ක් ඇගේ මුළු ඇයට සැකිල්ල මගේට පෙනී ගියා එක හරි යඋතුම් භාවනාවක් පින් වත්න්නේී කර ගඩ පුළුවන් වනු තරී වටිනවා ඇ ලංකා ඇත්තියන එක විස්තන ක අප යාහල තින රනුරා පරණේ විික්සුනාාසෙනමක් අර පාරය වැඩිද්ද ගෙදරින් මේ මනුසයත් එක තරහල කාන්තාවක් එනවා පාරේඒ විස්ස වනා සිදිරියට එනකොට මේ කාන්තාව හිනාාවුණා අ භික්ෂූට මේ විසුන්නාසට එක පාර්ට මර දට්ටික බලපුගමක් අත්ථික සංඥා අරමුණ සිහි වුණා ඒ අට්ටික සංඥාව මෙනෙහි කලා පෙනුණේ තනි කරම ඇට සැකිල්ලක් ඒක තියෙන විස්තර එක සිහිකළ උන්හසේ මේ ධර්මය අවබෝධ කලා කියලා ඉඩවසේ මනුස ඇවිලති නොන හොයන්ද එනකොට මෙහහි ස්ත්‍රයක් ්‍යාධි ක හුවනි තවසකින ස්තතියක් ගැනමන්දන්න ස්ත්‍රයක්ද පුරුසේද දන්න ඇට සැකිල්ලන්න ගයාාකිව්වා බනි ඒ තරමට වැඩිලන්නේ දම්න්බන් ඒකාල මේ දැ බ්‍රහ්ම ලෝකින් ආහපුු මේ උත්තර සිටිපුත්‍රයාට මේක තිබිලති නමි පුරුදු කරපු එකක් දැන් ඇට හැකිල්ල තම පෙනී ගියට්ටික සංඥාව හොදට පෙනුණා ඒයට සැකිල්ල විතරයි එද වට සිටපුත්‍රයා මෙහෙම ඇහුවා හරි හරි බොහෝම හොඳයි ඔයාගේ ගාන කීයද දැර මුදලට නයාවවි දැම්මි ගෙන්න්න වී සතුට කරන්න නමුත් මේ කුමාරයක් එහෙම මකුත් මේ කිසිීම මේ ස්තිියත් එක්ක කාම නිස්සිද දෙයක් මකුත් කරන්න කියන. දැම් බලද්ධව තාසාක් කටගන්න ඇැතුව අරසරේ බුරුදු කරපු අටික සංඥාව මතුවෙලා ඇට සැකිල්ලක් වගේ පෙනුනා. එතකොට දැන් එපාාවුන මේ කුමාරයට. ඊට පස්සෙ කියන හරි හරි හොඳයි ඔයාගේ ගාන කීයද. දැම් මට නැටුම් දැක්ව ඇති ඇ මේ නැටුම් බල වැලතිෙන දැන් අපී බලන්න මේ සුභා අරමුණ ඇරගෙන මේ ආසාවන් එක්ක මේ ක තුලා ඉන්නෙහිද නේද මේ රූප දිහමේ ආසාාවෙන් බලබල ඉන්නේ මේක ඇට සැකිල්ලක් අගේ පෙනුණුත් එහෙම අපිට බලයිද මේ නැටු වලන්ට එහෙමත් මේ හිත දියුණු කරන්න පුළුවන්න්නේ. බලන්න මේ උත්තුම් කුසල් අරමුණු සිහිකරපු අයට ලැබෙන ලාභ බලන්නක පින්ගත්න්නේ ඒගැන මේ ධම පුරුදු කරගන්න කියන්නේෙමේ කල්ප කාලාන්තර දුකේ වැටි ඇටිමේ අසුභවූ රූපයන්ට ආසා කර නිරේ ආදී ලෝකල වැටිවැටි දුකසේනියන්නේ මේ සතය මේකින් ොඩගන මේ බුදු කැනෙ මේ ධර්මි මතු කළි තිමාන පින්වන්තයි මේ පුරුදු කරල මේ දරමි බාන්්ඩයකින් ලබන ලාබේ මට ටිකක් වියක අවස්්‍යයයි දැන් ඔයා කැමති තැනක යන්න කියලා මුදල් දීලේ ඇව්වා ඇ එතැනින් පිටත් වෙලා යද්දී වෙන දනවත් මිනිසෙක් ඇ දැක්කා දැම් මේ උස්සවේ දවසිනෙමේ ගාන පොරොන්දු කරගෙන තමන්ගේ නිවසට කැඳවාගෙන ගිය උඹල නිතුරද ව නාය ස්තියේ පතනවා එච්චර සුන්දර කෙනෙක්මේ මුදල් දීල ඇය කැඳවාගෙන ියේ මනුස්යා ගෙදෙත් සතියකින් ඒ නැකත්සි අවසංගනා කිය නවා දැ හදත්වයි ලංකාවවෙත්වේ නැත් උත්සවේ සාමානින් දවක් ගානත් තියෙනවාන ඔය අපේල් මාසි තියෙනෙක තිය කාලෙත් සති ගණන් තිබිල මේවා නළඟන ගෙදරාවේ නෑ අර නළගෙන ගෙර ගිල න අර මුසිය ගෙදර රගහගෙන ගියාට පස්සේ ඒගේ මව කලබල වෙලා සිටි පුත්‍රයන්ග මුණ ගැහැන්ට ගිය අර යාලු සිටපපුත්‍රය තම අරගෙනැවෙලා තියන ගෙදරී ඒ සිට පුත්‍රය ොග හෙදාවය නළගෙනගේ මව ඔවු නෑව උත්තර සිටපුත්‍රයාගේ ගෙදරට පිටත් කෙරවා එහෙටට තමයි අපේඒ සිටපුත්‍රියයට දුන්නේ කියල ඉටවස්සේ සිටිපුත්‍රයාගෙන් ඇවිල්ලා සිටපු්‍රයාට ඇහුවට පස්සේ සිටිපුත්‍රයන් එහැවාම කියීනවා මැණියනේ බේ දිය නයට උමනා ගාස්තු සියල්ල ෙවල මං එදාම ඇව පිටත් කලා නොවේ. හරි පුදුමයක්න ඇ වෙන කොහේ ගියාද අනේ මන්නන් දන්න ඇැකිව්වා. ඉරසේ රම්මකිනවා එහෙම කියලක් බේරෙන්ට දහදන්නේ. සිටු කුමාරය ඔබ මේකට වග කියන්ට ඕනේ මට කොහෝ මහරි මගේ දුව සොයා දෙෙන්ට අයි යෝ මගේ කෙල්ලට මොකද වනේ කිය කියා හඬමින් සිටු පුත්‍රයාත් රැගෙන කොසල් රජුරුවල්ලඟට කියා. නඩුව විසඳහන්න මෑ හිතය මේ මොනහරි මේ කරලා මේ මගේ දුවට කරදරයක් කරලාකින ඇත්තකිව මේ කුමාරය කොසර රජන ලට ගියාදැ මේ සිටපු එ ගෙන මේ අම්ම අන්ඩඩ කොහො මොනත්තමගේ දුවනි රජරුව නඩුව විමසවා හරි එතකොට මේ සිටි පුත්‍රවරු තමාට ඔය නළගෙන ගෙනවිත් දුන්නා කියන්න හැබෑවක්ද කර සිට පුත්‍රවරු කැදවා කඇැව ලවා හෙමයි දේවන් ව හන්ස හොඳයි දැන් ඇ ඉන්නේ කොහේද ඇහුව කොහෙද ඉන්න කියලා අනේ නොදැනිමි දේවයන් වහන්ස මං ඒ අවස්ථාවේම ගාස්ථ ගෙවල ඇව පිටත් කරලා ඔන රුත්තර සිටිපුත්‍රය දැන් උත්තර දුන්නා හරි දැන් ඇ ඉන්න තැනකින් සොයාගෙනට පුළුව නිද ඇහු අර සිටිපුත්‍රයාගින් විසේසේ දැන් එයාට දුන්නේ මේ අනි සිටිපුත්‍ර වරංගිල්ල උත්තර සිටිපුත්‍රියයටට ලුවදකි ලැව යගනින්ද අනේ දේවයන්වාස මට ඒක කරන්ට පුළුවන්කමක් නෑ අනේ මටනංඒක කරන්නට බෑකිව්වා එතකොට රජතුමා මොකද කළේ හෝ එහෙමද එහනම් තමාව රාජ දන්ඩනට යටත් කළ යුතුයි කියලා රාජ දන්ඩනයට අන කලාා එතකොට වදකෝ සිටි කුමාරයාගේ දෑත් පිටු පසට බැඳලා වදකස්ථානියට රැගෙන ගියා සිට කුමාරයාට නළගන සොයාදෙන්ට බැරිවූ නිසා රාජ දණඩන ලැබුණා කියන කතාව සැවැත්නුවර පුරා පැතිරුණා මහා පින්වත් කුමාරෙකුට වෙච්චි දේමි දෙම් බලන්න මේ හිස්දේවල් කරන්න ගිියන් වෙන දේවල්න්නේ වැඩැක් නැති මේ යන්ඩ කමැත්තිෙන් හිටියේ කුමනල් බා්ඩර අර යාහලු අර විනවදට කැතියාලු එක්කරගෙනගේී අදත් එහෙමෙන වන්නමේ ගුණුවත්තයියට නමුත් මේ කුමාරයාගේ සරේ පුරදු කරප ගුණුවත්කන්ති න නුවනතියෙනවා රන්න මේ කරදයට පත්තන විදීමේ පින්වන්තිෙන් පවා මේ පරිසරය ගොදුරු වෙන විදිහ දැම නොකර බොරධකටන පැටලුුණි ඉතින් මේ සැවත් නොරත් මේ මිස් අතර පැතිල් ලගිය මේ පින්වන්ත කුමාරයට මෙහෙ මොනා කියලා සිටුව පවුලේ අයත් මහා ජනතාවත් පපුුවට අත්ගසමින් හඩා වැල පෙන්ට පටන් ගත්තා ඇයි මිනිසු දන්න මේ කුමාරය මේ වගේකක් කරන්නේ කවදාවගේ එච්චරට ඒ කුමාය ගුණුවත් ඉඳල තියන්නේ බරනණ මේ ච් දේ යහල නි. සිටු කුමාරයාගේ පිටු පසින් ඔවුන් හඩා හඬඩා ගිය මිනිස්සු ගොඩා කණඩා නගිහිලතිීනෝ දුකට එතකොට සිටුපුත්‍රයා මෙහෙම අධිෂ්ඨානයක් ඇති කරගත්තා මේ බලන්න සසරේ ඇරග නාපුම මේ උතුම් ගුණතිී ොමේ අරභික ෝනිසව මනතිකාරේ ඒක තිය නොමේ සිටු කුමාරයට බලන්න මට මේ හැම කරදරයක් මට මේ හැමදු කරදරයක්ම ලැබුණේ ගිහි ජීවිතයේ රැදිල සිටිය නිසයි ඔන්න බලන්න තරර ධර්මය අහන්ඩ ලැවිල තියෙනවා. හැබැයි මේ බදධසාධනය පැවිදිෙන්ට පරක් වෙලා ඒක ටාසවත් තිවිල තියෙනවා මේ බලන්න. ගීජීත රැදිල සිටි නිසයි ටම කරදර වුණේ මටම මේ දඩුවමින් නිදහස්සෙන්ට ලැබුණොත් මංම ඒ මහා ගෞතම සම්බුදු රජුණුල් ඟ පැවිදි වෙනවා වෙනවාමයි කියලා අධිෂ්ඨාන කරගත්තා. නළගෙනටත් සිටි කුමාරයාට වූ විපත ආරංච වුණ ඉතින් මේක පැතිරිලා ගයා පින් අන්ත කුමාරයාගේ විස්තරි මේ විපතකට පත්තෙන්දයන විස්තරේ.ට අර නළගෙනට ආරංචි වන තොඩේ නළගෙනින්වාොදැන් ඇයර මොනුසේ කහල්ලිදි වැැගෙන ග කියාන ඒ නුස දිකමති ගන්නඩති. ආරංචි වුණට පසේ ඇය වහා දුවගෙනවා. ඇවිල්ලා අනේ පොඩ්ඩක් ඉඩ දෙට මන් තමයියේ නැතිව නළගෙන මටමකුත් කරදරයක් වනේ නෑ අනේ මාව රාජ පුරුසියන්ට දකිින්ට සලස්සන්නට කියලා ඇය ඉදිරිපත් තුනාර මිනිස්සු අතරින් ඇවිල්ලා එතකොට රාජ පුරසිය ඇව මවට බාරදීලා සිටිපුත්‍රාව නිදහස් කලා රජ පුරු සැරගෙන ගහිල මවට බාරදිීලා සිටිපුත්‍රයාව නිදහස් කරයි දැන්ගේ ඇව නඇතිනිසා දැමේ දැඩුවම් දුන්නේ දැන් ලැබුණනි නිදහස් කලා එතකොට සිටුමාරයා යහලුවන් පිරිවරාගෙන අච්චරවෙතිී නදියයට ගිහි නිස්්නානය කළ අරයාලුවත්තෙක් ගෙදර ගියා. පහුවදා උදේ ආහාරයෙන් පසු මාපියන්ගෙන් අවසරගෙන සිවුරු රෙදි සහිතෝ මහා පිරිවරින් භාගිතුන් වහන්සේ බැහැදකින්ට කියා. වලනාය පරක්කුන්නේ දැන් දැක්කද වනේ කරදේ වැනිදි න්‍යුවනින් කල්පන කල වලන්නව ගන්න ීරන කොච්චර ලස්සනද කිය. බලන්නවේ නොුවනින් යුක්තව ඕනිසව මනතිිකාරය පිහිටා තියෙන අයට ලැබෙන ලාබේ බලන්ද. භාගතු සිල් ළඟ ගිහිල්ල පැවිදි වුණනා. ඉතාම උත්සාහයෙන් නුවනින් විමසමින් දහමේ හැසිරුණා මහනදම් පිරවා ටික කලකින් සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බවට පත්ව වන වලන්න පින්වත්නි වොනතරං අසිරරිවදද. බලනවේ නුවනිින් විමසීමම අරගෙන නාාපු සසරෙන් ඇරගෙන ආපු සැවවුව රිපදිච්චේ ජීවිතයේ මරණයට පත්තෙන්ට ගිය අවස්ථාවයි ඒකෙමුත් බේරිලා බලන්න ගත්තේ තීරෙනෙ පැවිදි වනානි මේ බ්‍රහ්මලෝකින් ආපු කෙනෙක් බල ඒක මේ ගුණයක් පුරදුර ිනට බණු කොහොමරයේ ජීවිතේ රැකිලහරි කොහෙෙන් හරි පිහිටක් සැලසෙන ෆිංවන්ත කෙනාට මැරැන්ඩ්්‍යයා ජීවිතෙන් නැතිෙන් ැගිල බලන්න බේරුුණනි මේ ෆිංවන්තකමටමයි ඒ ගුණනදර තිව උනිසාේ ුදු කෙනෙක් මුණ ගස්සලල් බලන්න. කරපු ගුණ දරම නිසා. බුදුසු ොනගෙවන නුවනින් විමසීම නම් උතුම් ගුණේ තුළ පිහිටල බාහිනිි ලබිච්චේ සදධර මස්්‍රලවනය තුළින් සම්පූර්ණ කෙලිස් නැති කරලා බුදුරජාණන් වහන්සකි ශ්‍රාවක භික්සු අබවට රහතන් වතින අබවට පත් වුණා. ඉතින් දහසත් දන්සාන් මන්ඩපේ රැස්සූ භික්ෂුන් හන්සසිලා මේ ගැන කතාකරමින් හිටියා. ඇවැත්න උත්තර සිටු පුත්‍රයාගේ ජීවිතය හරි මාසිරි මත් නේද. තමන්ට මහා බයක් කටගත් වේලේ බුද්ධ ශාසනයේ පිළිසරණ මෙෙනෙහි කළා. මං මේ දුකෙන් නිදාස්සනුත් පැවිදි වෙනවා මයි කියලා අධිෂ්ඨාන කරගත්තා. ඒ යහපත් උදාරා අධිෂ්ථානය නිසා භයානක විපතිනුත් බේරුණා. පැවිදි වෙලා අග්‍ර පලයේ පිහිටන්ටත් වාසනාව ලැබුණ. ඒ අවස්ථාඒ භාගිතුන් වහස එතනට වැඩම කළ පනවන ලදසුනේ වැඩහිටියා. භික්‍ෂුන් හසලා කතා කරමි සිටි මේ කුණ භායගතු වා සිට සැලලා. අපගේ බදුරජාණන්සි මෙහෙම වදාලා මහනනි උත්තර සිට පුත්‍රයා තමන්ට බය හටගත් වේලාවේ ඉතා නුවනැති ආකාරයෙන් බලවත් අධිෂ්ඨානයක් ඇති කරගෙන ඒ උපායෙන් මරණ බයිෙන් නිදහස් වනනා ඉස්සරත් නුවනැත්ව එහෙම තමයි මරණ බය හටගත් ඉට මේ මේ උපායෙන්මං මරණබයිෙන් නිහසෙන් ටඕනෑ කියලා අධදිිෂ්ඨාන කරගෙන මරණ බයෙන් නිදහස්සෙලා තියෙනවා කියලා මේ මේ ජාතකේ වදාලා වට්ටක ජාතකේ මහනෙනිි ගොඩා කිස්සර කාලෙක බරණැස්නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රජ කරන කාලේ මහා බෝධි සත්‍යය වටුකුරුල්ලෙක් කලා එපදිලා හිටිය. ඒකාලේ වටුකුරල්ලු දඩයක් කාරෙක් වනයට ගොහින් වටුකුරුල්ලන් අල්ලා ගෙන ගෙදරගනවා. ඔවුන්න ගෙදර තියාගෙන වටුකුරුල්ල ඕනෑ මිනිස්සුන්ට විකුණ නවා. එ ගෙනල්ල මේ කූඩුය දාලා ඉල්ල නිනිල අයට දෙනවා දැන් අදත්තිී නොේ දැන් අදත් පින් වන්නේ සාමානය ලෝකයේ තියෙන මේ වගේ ක්‍රම දැන්ඔ ඉස්සු විකුණුව මේ දාලා තින ඉල්ලපු ගමන් ඒ දෙනවා මරලා ඉඩවසය කුකුල්ලොත් එහෙමතිෙනවා සමහර තැන්ති නවා ඒ ඉල්ලන කුකුල ඒලය මරලා දෙනවා ඒ වගේ මෙතනත්ඒ වටුකුරුල්ල ගෙනනල්ල මෙයා කුඩු කරලා නියිල මේ එකකදන්න එක දෙන්නෙක ඉලනෙකොටේ වටුකුරල්ල දෙනවා මසට ගෙන යන්ද ඒකෙන් තමයි මොහු ජීවත්වෙන්නේ දවසක් කුරුලු වැද්දා වටකුරුල්ලන් අල්ලද්දී බෝසත් වටුකුරුල්ල තහෝන දැ බො සැත්යන තර වටුකරු ඕනනි නිදිලන්නේ ඉතින් අපේ බෝසත් වටුකුරුල්ලත් මේ මෙයාගේ මේ දැලට හෝනා වැද්දා කුරුලු රෑනම අල් ගෙන ගෙදර ගෙන වි කුරුල්ලන්ට කෑම දුන්න. ඉතිං වැද්දායකුරුල්රෑ නැගෙනැවිල්ලා. අ කූඩු එළ දාලා කෑම දුන්නා. බෝසත් වටුකුරුල්ලා මෙහෙම සිතුව. බලනදැන් වටකුරල්ලෙක් වුණනාට නුවනින් විමසීම කියෙ දේ ඇතුළේ තියෙනවා. මහා ප්‍රචඥාවක් තියෙනවා. පාර්මී බලයක් තියෙනවා. මේ නිකකාන්ටර ද අනිත් වොටුරල්ලගේ මේ ඉන්න වටකුරල්ලා ෝසත් වටුරල් නුවනින් හිතනවිදිී බලන්න? මං ඔහු දෙන කෑම කණ්ටයි වතුර බොන්ටයි ගියොත් මෙතැනට එන මිනිසුන්ට මාව විකුණාව බලන්න මේ හිතන විදිී? නෑ මං කෑමත් නොක වතුරත් නොබී සිටියොත් හොඳටම කෙට්ටු වෙලා මලානිකු වෙලා යාවි එතකොට මාව මිනිස්සු ඉල්ලන එකක් නෑ එතකොට මට හෙමිහිට මෙතනින් පැනගන්්ට අවස්ථාව ලැබේවී කියලා නොකා නොබී සිටිය බලන්න පින්වත්න්නේ මේ අපේ බෝධ ශාත්‍යයන් වහන්සේ නුවන දැම්මේ ැම් රණයට කැපයොච්චි වටකුරුල්ලෙ දැම්ම ඉන්නේ අනි තොටිකුරල්ලොත් හෙමයි එදර දැන් මේ දඩයක්කාරය කෑම දෙනම වටුකුරල්න්ට දෙනකොට කෑම කනකොට කනකට මේ වටකුරල්ු ඇගම මහත්තනවා එට දැ එන විිනිිය කිල්ලන්නන්නේ මහ යෙන කෙනෙක්න හොඳට මස් යන කෙ මස්න කන්න මිනිසු දැන්වුවත් බලටක දැන්වේ ඌරුහෙම අපිදැකල තිනෙන ඔය ටමතකයි අපි දවසක් ඔය කෑමෝගේ අත් දෙෙන්ඩුවය අසුපු කිද්දි කියියාවේ ඌරු හදන තැනකට. අපි දවසක් ගිය ගිහිල්ල ඊට පස්සේ අපි කෑමගේත් දුන්න විස්කට් වගයක් බස්කට්ට ගැත් දෙට අපිගිය පවු් කියල ඊට පස්සේ එතන මේ ඌරු හදන එකක මේ කාමරවෙල ඉන්නේ. ඉතිං මේ ඌරෝ රුට කණ්ඩ දෙනවා හොදට කෑම ඒ කණ්ඩ දෙන්නේම එවුන් ලොකුමහත් කරඩයි ඇයි ඒ කණ්ඩ දීල විශාල කරනඇවුරු අපි දක්ව විසාලා වවරු ඉන්න තැන ත අපිනම් ක්ඩ දුන්න අනේ මේ සතා දවසක් කරි ජීවත් ඒවා කියලා අනේ පව් කියලා මරන්න කියනාවදහද අපිට නෑ ගෙන්නේ ඒ හදන මිනිස එතකොට ඒ හදන්නේ ලොකු කරන්නේ මර මේ ඒකගේ බර වැඩිවෙන්න අනේ දුක හිතින සමර ඌරු ඉන්නවා ඒ ඌරන්ට ඇවිද ගණ්ඩුවත් බෑ එතන නි නි චි ැගවල් ලොක් වෙලායි ක්ද දෙවා දෙනවා දෙදවා දෙන දෙදෙනවා කානවා කෑදරකමට ඊ පස ඇඟ ලොකූ වෙනවා අ ඊට පසේ මසට ගෙනියෙනවා ඇයි බර වැඩියෙනවානේ අර වෙළෙන්දු ගන්න එක්මනට ඒවගේ බලද මෙතනත් කරන ලතියන් දඩයක්ක් කාර මේ වටකුරල්ලන්න හොන්ට කණ්ඩ දෙදනවා එදරර කාල කාල කෑදරකමට අටුකුරල්ලු මහත් වෙනකොට ඒ මහතකට්ි තම ඉල්ලන්නේ. බෝධි සත්්‍යයන් අද හිතුව ම නම් ක්ඩ යන්න ෑ කෑම වතුර බොන් ඉත් නෑ. එදර මම කෙට්ටුවෙලා යාවි එතර මෙතෙෙන් එන මිනිස මාව ඉල්ලන්න නැතිවෙයි හරි හිතපු විදි බලන්න නොකා නොබී හිටිය යිට පස්ස. මේ වන ජීවිතයේ වේර ගණතකට මට පැනල ඇන්න පුලුවන් කිෙ හිතුව. එතකොට ඇත්තර මේ කිව් වගේ බෝසත් කුරුල් අහොඳටම මැලවිලා ලෙඩ පාට වෙලා ඇටයි හමයි දක්වා කෙට්ට් වෙලා ගියා. කන්නෙත්නෑ බොන්නින් නැදැ හොද්දටම මලානිකළ කෙට්ට වෙලා ගිය. හැටයි හමයි දක්වා ඉතුරෙන තරමට ද්දටම කෙට්ට වුණා. මිනිසුන් කවුරුත්තය කුරුල්ලාව ගත්තේ නෑ. දැන් අනිත්වඩු කුරුල දෙන දෙෙන කෑම කනු ඇඟ මහත් වෙනවා මිනිස්විල්ලනවා. ඒ ගොල්ල විකිනෙනවා ගන්න ඇවිල්ල දැම් මසට නගෙනියන්නේ. ජීවිතීවර ඇනිගෙනනිච්චකයන්නේ මරලකනුවනි. නමුත් බෝසත් වටකුරල් අල්ලන්න අයි කෙට්ටු ඇඟ හොඳටම කෙට්ටවෙලා හැටයි හමයි විතරයි තියෙන මහා ෙඩ පාටි කෙනෙක්ඉන්නේෙද කවුද ගන්නේ. බෝසත් වටුකුරුල්ල හැර අනිත් සියලු කුරුල්ලං විකුණනාා අපේ බෝසත් වටුකුරල්ලා විතරක් ඉතුරවෙල අනි සියල් වටුරල්ල විකුණා ඇඒ ගොල හොඳට දෙනෙනෙවා කාලා මහත්තල හිටියේ. ඔක්ක මැරංගිය. එදකොට වැද්දා? බෝසත් වටුකුරල්ලා වෙලියයට ගත්තා ඇයිදැන් මේ හොඳයටට කෙට්ටුවෙලා දුරුවල ඉන්න කෙනානිි මේ අප බෝහසත් ොටකුරලා එලීට ගත්ත මේ වැද්ද තාමන්ගේ අතවඩ තියාගෙන හැබෑට මේ කුරුල්ලාට මොකද මේ වෙලා තියන්නේ කියලා බල බලා හිටිය අතේතියාගෙන ඇයිදැන් දුරල නිසා මේ වටකුර ඉගිලේගෙන අදහසකුත් තිබුණෙත් නෑ මේ වැදදාට හොඳදරම දුරලායිනි වැද්දාගේ සුළු ප්‍රමාධයක් බලා සිටි බෝසත් වටුකුරුල්ලා තටු ගසා දම උද්ඩට ඉගිලුනා වේගෙන්. වනාන්තරේටම ගියා අනිත් වටුකුරල්ලෝ මහුව දැකලා ැ බේරි චාටුකුරල පිරිසක්කිෙනුන දැලට අහුවින් නැතු ඒයෙක් අපේ බෝධිශත්‍යයන් වන්සි දැකළලා බෝසත් වටුකුරුල්ල හේ මදෑ දැකපු කලක් කොහේ දෑ මෙතෙක් කල්ගිය කියල ඇහුවා. බෝධි සත්‍යය උපය සීලීව නොකා නොබී අධිෂ්ටානීන් කටයුතු කිරීම නිසා බේරී ආවා කියලා මේ මේ ගාතාව පැවසු ඇයි වටුරුල්ල ඉදිරියේ. මේ බලන්න පින්වත්නී තර බලන්න වනාසගේ නුවන කොහොමද කියලා. දෙමල් කෑදරකමට එවට වසංගලා ආසාවින් ඒවා නොකා නොබී තමන්ගේ ජීතය රැකගන්න දැක්කද කරපුදේ නුවනින් යුක්තව. ඉවිතේ රැකුණයකෙන බේරුුණනිේ ඒ උපායෙන් පැනගත්තේ රිරිය දුරුවලුනා හැබයි අවස්ථාවක්කාාවරණට හිතපු විදිහයටටම ලැබුණ නැවස්ථාව. ඉති මං මෙහම තම වේරුණිකිිල අනිත් අයට මේ මේ ගාතාව පැවසුවා. කරදරේක වැටුන කෙනා ඉන්මිඳමට නොසිතයි නම් නැතසේත සැලසන්නේ ඒ දුකින්ම පිඩිතවි ඒ දුකටම ගොදුරුවෙමින් ඔහු වන සයන්නේ දුකින්මිදන උපායගැන සිතමින් වැඩකරන කෙනා දෙස දැන් බල පන්නේ ඒ නිසාම මරණ බහයෙන් නිදහස්න්ව වැද දාගේ අතින් ගැලවීමං එන්නේ බලන්න ලස්සන ගාතාව. කරදරේක වැටුණු කෙනයින් මිඳමට නොසි අයිනම් සේතක් නම් සැලසෙන්න්නේ යැකි නොයාට දැක්කද. කරදරේක වැටුුණ මේ කරදෙින් ගොඩේන්ට පුළුවන්ගෙදිීට නුවනින් හිතන්ඩ ඕන ක නො. බලන්න මේ බෝධි සැත්තය නන්ස සත එක්කළ ඉපදිලම කියන අවදම් මොනතරඟ උප කාරයිද. ට මනුසෙක්කුල අද හිතාගන්න පුලුවන් ේවා කරදරේක වැටනාව තවත් කරදරට යන විදිීරෙන හිතන්න මිනිස්වාද හොඳර කල්පනා කළ බලන්න දෙමන බොජත්ත නැසේ කියනදේ ඒ දුකින්ම පීඩිත වී ඒ දුකටම ගොදුරුවමින් ඔහු වනසීයන්නේ හිදිම නුවන නැති ඇමක කරන්නේ ඒ දුකකීම පීඩිත වෙලා ඒ දුකටම ගොදුරු වෙලා ඒකෙම වෙනසිල යනවා කිය නුවන නැතියි හිතන්ට තේරෙන් නුවින් මාන අදැන සාමානෙන් ගත්තත්හෙ මේ දාාතර ලංකාවවේ හරයට මේ ප්‍රශ්නාවනි දේශපාලන වහේ අසාර්ථක වෙලා රටේ ප්‍රශ්න. ඉතින් මේවාත් එක්ක සමහරයි කලව කෝලාහල කරගෙන රන්්ඩු වෙලා ගහගෙන විසාාල කරදර ගොඩක් කර ගන්නවා. තමන්ගේ ජීවිතයට ගොඩාක් පවුරැස් කර ගන්නවා. ැ තමන්ට මේ කෑම්බිං හිඟවෙනවා ප්‍රශ්නයනවා හරි මේවා මේ සංසාර යනායට මුොහුණ දෙඩ වෙන දේවල් කියලා හිතන්න කී දෙෙනයිද නුවන නැති අය මොකද කරන්නේ දවස් ගනන් ඒවාවෙනම කැපේලා රන්්ඩු සලුවර් කරගෙන ඒවාටම කැප කරනවා ඒකෙන්ම දුකට පත්වෙල සමහරයි අපි දහඬ ලැබුණ ඔය උද්ගෝසන කරගර ඒත්තනම මැර තින සමහරයි ඔය පෝලිං එලම පවවිති මොන කරද නිනම දැබල ගොඩක් මට දේ ැරෙන්. අපිට මේක දුන්නේ අන අපිට මෙහෙම කලා කිය කියා තරහා සිතිම් මැරෙන්න්නේ. අසාධාරණයි තම එන නමුත් සංසාර සාධාරණ නෑපං වත්න්නේ ඒකයි මේ සාසිරෙන් නිදස්සෙන් කියල බුදුරජාන්සි වදාය. තර වනේ දුක්කරදර එද්දි මේ වගේ දේවල් නුවනින් හිතල අනේම මේ කරදිරින් ගැලවෙන්නේ කොහොමද අනේ මේ දුක්කරදර තවතවත් මගේ තු ම ොහමද මේක බේරණනක නුවනින් හිතලටහිතු කරන්න දන්නේ නෑන ඒකටම ගොදුරලයනවා. විශසාල පිරික් එහෙම තමයි යන්නේ නුවනැති කෙනා බේරෙනු හැබැ. නුවනින් ඉක්තගෙන තවතාව පින්කන් කරනවා තවතාව ධර්මය මිනෙහි කරනවා. ඒයා දුකින් විදදාාශයෙන් පිරිස කටයහිතු කරනවා. අර සිට පුත්‍රය වගේ දැක්කන්නේ මරනෙන් බේු මන් ඒකාන්තයෙන් මහන නැකිළ හිතුව. දැක්ද කරගත්තන ගොම ඒ වගේ. පිද ලා පරත්තන සන්දර යග යත්තික කාලකින් කරදර. කරදෙ කන කොට අපි හිතනන්නේෑ කිවරු මං යහපත්දවල් කර ගන්නන දක්කනන්නේ ේද ර කියලා ඒ නුවනක් නැතිකෙන හිතන්නේ. එන එන කරදරයට ගොදුරු වෙලා ගොඩා පෞද්කරග ගොඩා දුකට වැටෙනවා. නුවන නැතිකෙන බලන්න. බන්න ඒකාලඋනාහස කියන ඉස්තරි. දුකින් මෙදන උපා ගැන සිතමින් වැඩ කරන නැතන දුකට වැටන හ පය කල්පන යක විදන්. ං කොහොමද මේලායි විශේෂෙන් කටයුතු කරන්නේ ම යහප ඇති කරගන්නේ කොහොමද කියලා හිතන කෙනා හොඳයට උපාය කල්පනා කරමින් කටයුතු කරනවා දුකින් මෙදන උපය ගැන සිත්තමින් වැඩ කරන කෙන දෙස දැන් බලපන්නේ එහෙම කරන කෙනෙක් දිහ බලනොනන් දැම් බලන්ට කියීනවා ඒ නිසාම මරණ බය නිදහස්ස වැදදාගේ අතින් ගැලවී මගෙන්නේ මං මේ ඒ නිසාමයික්කො ගැලවිලායි ම අරවෙලා තේරුම් ගත්ත යතුු පරිසරේ. මේ වැද්දා කණ්ඩ දෙන්නේ අපිට අපිෝ මහත් කරලා විකුණ අන්ඩයි ඉතින් ම කණන්නැතු බොන්න නැතු ටික දවසක් හිටියයොත් මන්දරලයාය අනතකට නිසගන්නන මට ගන්න මි. එදරෝ මාව මට නිදාස්සල අන්ඩ අවස්ථාව ලැබයි කියලා හිතුවා. ඒ විදිටම ලැබුණනි. බලන්නකි න දුකක්කාවාකින් විදෙන උපයක් කල්පනා කරලා ඒ විදියට කටයුතු කරමින් රණෙන් නිදහස්සිත මන්දිහා බලඩ කිවා ඒ නුවෙන් කල්පන කල නිදහස් ච්ි ක නිඉදහ බල ඕොන. ඒවාගේිකිනොමන් නිදහස්ස වුනි. දැන්ගේ වටුරල්ලා විදි මේ අනි තොටිකුරල්ලන්ට මෙහෙම වේ ගාතාවෙන් විස්තර කිව්වා. ත්‍රසි බුදුරජාණසය වදාල මහනෙනි එදා බෝසත් වටකුරල්ලා නිදහස වනේ නුවනින් සිතා කටයුතු කිරීම නිසයි. එදා මරණ බයෙන් ගැලවීගේ වටුකුරුල්ලා සිTA. තතාගතුූ මමහි කියල බුදුරජාණන් වන්සේ මේ වට්ටක ජාතකේ දේශනා කරලා අවසංකලා බලන්න පින්වත්. තියනිසා හරි මසිරි මත්තරින් අපේ බෝධිෂැත්්‍යයන් වන්සේ මන තරං නුවනකින් යුක්තුවද මේ පාරමි පුරා වැඩල තියෙන්නේ. බාන සත්තු වෙලත්නේ. තිසම නුවනනිින් විමසීම කියන එක කෙනෙකුට ලැබුණනොත් මහා වාසනාවක්. තිය නුවවිමසීම තියන කෙනාට. මේ දරම ඇත් ලැබුණොත් එයාගේ ජීවිතය හොඳට මේ සාසර ගමනින් නිදහස්ෙන්ට තියෙන අවස්ථ උදා කරගන්න පුළුවන් සාපටත් මේ මොකක්කාරි පිනකට මේ නුවනින් විමසීම පොඩ්ඩක් හරය අපි තිබුණනි සාතමයි මේ ධරමයක්කාල හිත පැහැදුනි මේ පින්කං කරන්නේ යහපතති හැසිරි නෑනි සාපිටත් තවතවත් ඒ නුවනින් විමසීම දියුණු කරගෙන නුවනින් විමසීමම අපි තුළ තවතාව වර්දිනය කරමේ දරමම ශ්‍රවණය කර කර මරණයට කැපවෙලා ඒ මරණය නිදහස්සෙලා ඒ බුදුසසන පැවිදිලේ උත්තර සිටි පුත්‍රියයා උතුම් නිවනින් සැසුනාවගේ. අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සාාසනේ උතුම් නිවනිින් සැනසෙන්ඩා පිටත් මේ ඇසුවා උදහම් කරනු. ඒ කාන්තෙම් හේතුඋපකාරවෙත්වාසාදු සාධසාදු පුුණ්‍ය යා අනු මෝදනාව. අද දින ජාතක මීට සදහම් දේශනාව සඳහන් උග්‍රහදරන්නේ දෙසිේ හැටහයිෙන් එක බණ්ඩාරවත්ත දිද්ධනය හංවල්්‍ය යන ලිපිනේ පදිංචි පින්වත් Kkgජ. මේරි නෝනා මහත්මය විසින්. ප්‍රධහන් අරමුණ හැටිරි සඳහන් කර තිනවා Kජ.මරි නෝනා මහත්මියගේ මවවන වසර දාසයකට පෙර මිය පරලවගේ Dඩ. පොඩි ෝනා මෑනියන්ට පින් අනුමෝදන් කරන්නත්. වසර අතලිස් පහකට පෙර මිය පරලෝගිය ක Kජ ජමිස් ං ෝපයාානන්ට පින් අනුමෝදන් කරන්නට තමයි මේ පින්කම පවත්තන්න කියලා. ඉතින් ඒ මියගිය දෙමල්ියන්ට පින් පනේ පිනිිසේ මහත්මේසින් පවත්තන ේදන යුත්තු න් දරම දානම පින් අපි පළමු දෙවියන්ට අනමෝදන් කරම සක් දෙවිඳදානවා අතරවරන්න්නේ රන් ඇතු සදලවාසි දෙවියන්ට ප්‍රකම කායක දෙවියන්ට සොමන සම දෙවන් ඇතුළු පොළොවාසි දෙවියන්ට දායකත්තේ දරු. ජ ේරි නෝන හත්මයඇතුළ පවලේ හම දෙෙනනා ගිෂ්ට මි දෙවියන්ට අනමෝදං මෙත්වා දෙියෝදීවි අසේ සිරිංහ අඩෙත්වා දෙවියන්ගේ ධහරමි උපකාරා අරස්සා රැකවරන කේජීීමේරිී ඕනනා හත්මය ඇතුළු පවුලේ හැම දෙනාටත් ධර්මය හැසිරෙන්න සලසා දෙෙත්වා සියලු දෙවියන්ටත් උතුම් ධර්මය අවබෝධ කරන්න මේ පින් උපකාර වෙත්වා සාධ සාධසාදු රැස්කරගට සියල පුුණන්නේ ධරමියන් අපි සියල දෙනනාට මේ උත්තුම් ධර්මය මනාකොට කියේල දෙන කල්්‍යයානමිත්‍ර ගුරුදේවත්තම. ලොක ම න්ස අනෝදංන්න නිදුක් නිරෝගගේ සූපත් භාවේ දීර් ගයි සම්පත්ති සැසෙත්වා. ඒ වගේම මහම ව ට ලෝ ග න ත් ර ප ේක් දරුව ඇතු හැම ටත් පින් අනෝදග න ග පත් හව සැලසෙත්වා ඒ පිං වතුන් සල ඇතුු සියල නනාට ගෞතම සසනේ පහිට ලබන්න මේ පින් උපකාර වෙත්වා සාධ සාදු සාදු ගේ රැස්කර ගනිනටෙදන සීලූම පුුණ නිධර්මයන් ඒ පින්වත් කේජිේරි නෝනා මහත්මි නමින් මියේ පරලොගිය මවවන වසර දාශකට පෙර මිය පරොගිය ඩ පොඩි නෝනා මෑණියන්ට මේ පින් අනමුවෝදං ත්වා එඒවගේ වසර අතලිස්පාකට පෙර මිය පරලෝගිය Kේජ. ජේමි සිින්්ඥෝපියානන්ට අනුමෝදන්වෙත්වා ඒ දෙමවපියන්ගේ පරලොව ජීවිත සැපේට පත් එෙත්තා සුව පත්තෙත්වා අය වගේම දායිකත්තේ දරුවඒ මහත්ම ඇතුළු පවුලේ සීල දෙනා නමින් අනන්ත සසර පුරාවටත් මේගේ සියලු ඥාතීන්ත් මේ පින් අනුමෝතංම. ඒ සියලු ඥාතියන්ගේ පරලව සැපවත්තේවා සුව පත්තේවා. සංසාරදුකින් නිදහස්සීමටත් මේ පින් උපකාර වෙත්වාසාධ. සාධ සාදු රැස්ක ගනටෙතුන සියලූම පුුණ නිධර්මයන්. අද මේ උතුම් පින්ංක මේ මූි දායකත්තේ දරු අන්ක දෙසිේ ඇහටහයින් එක බණඩාරවත්ත දිද්ධිනිය හංගල් යන ලිනේ පදිංචි පින්වත් කේජයේ ේරිනෝනා මහත්මියට අනුමෝදන්න නිදුක් නිරෝගි සූපත් භහවේ දීර්ගායෂ සම්පත්ති සැසෙත්තය මහත්මිය සිතන පතන ධාරමික බලාපොරත් තිෂ්ට සිද්ධේවා යගේම සුජීවත් සිත්නේ මේරීනොවනා මහත්මගේ ස්වාම්පුරුෂයාවන ජයරත්න ආටිකල මහත්නාටත් ඒවගේම දරුවන් ඕන දියන්කා සිරෝමාලි. රංගන කපිලකුමාර් ගයානී සාමලීටත් බෑනාවන රනිල් ප්‍රියංකහ මාලකද සිල්වාටත් රුවනිී සඳමාලී ලේලියටත් මේ පින් අනුමෝදං එත් අ ඒවගේම නවෝද්‍යා දේහන්ස සඳරු ජනිදූ ජිතුලිය න මනුබුරු මිනිබිරියන්ට තනුමෝදංවෙත්වා. ඒවගේ මේ පින්ගම සඳන්න අයිරිං උපකාර කළ සියල දෙනාටත් අනුමෝදංග හැමද නාවනි දුක්කේවා නීරෝගේවා සුව පත්තේවා. තු කරන හරිමි රැකයි රක්ෂ කටේ තුත්තේ දරුවන්ගේ මනුපුරු මනිිමිියන්ගේ අධ්‍යාපන කටිුතුවා අදියත් ඒ සියලුදේ සාර්ථකත්තයට පත්තෙත්වා තවතවත් පින්වස් සියලු දෙනාට උත්තුම් කල්්‍යාන මිත්‍රශරේ වාසය කරමින් මේ මනුසජීතය සවසේ දහමේ හැසිරෙන්ට ලැබේවා පරලව සුගතිගාමි වේවා ගෞත්තම සසුනේ සුවසේ උතුම් දර්මාවබෝධය ලබන්නත් මේ සියලු පුුණන්නේෙ ධරමයන්. හැම දෙනාටෙක ලෙස හේතු උපකාර වෙත්වා සාදුු. සාදුසා ඒගේ රෙැක දරම ොන යි ෙහි රෝග තුර සිට ලක්වාච ලෝකවා ීල් ෝග අන ෝදම නිදක් නිරෝගී සුවප පත් භහවි ැල සෙත්වා ස්‍ර්ධාමාසික ධර්මදාන සාමාජකයන්ට ලක් රග න් ෙදිලේ සදධාරූපවායන සේවාකර හැමැෙනනට මේ උතු ධර්ම ශ්‍රවනික නැමැ දෙනාට අනමෝදන් නිදුක් නිරෝගී සූපත් භාවවන් තු ඒ පින් කටයුතු කරගෙන ගෞතම සසනය පිහිට ලබන්නත් මේ පින් උපකාර වෙත්වා සාදු සාදු. සාදු සියල දෙනාටම තෙරුවන් සරණයි නමව බුද්ධහය. ජාතක මිහිරාතු.